ஆகே அதிரே நம் ரக்கினவா மங் பனவகினம் என்னே துரட்ட என்னே ஐயோயா රවි ජීවිතන් අතර ඉඳලා යමක් කිව්වොත් තමා ඉටු කරන්නේ ඒ පමණක්ම බව ඇන්තනි ඇලෙක්ස්ට කියනවා. සුරජ් අහිංසව ගෙදරට ගෙනත් ඇරලූ සැනින් එරික් තම ආරක්ෂක නිලධාරියෙකු ලව සුරජ් නිවසින් එළියටද තමා අහිංසව කාමරයේ සිරගත කරනවා. අනතුරුව ආත්ම ගණනකටවත් දෙන්නගේ සම්බන්ධයට කැමැත්ත නොදෙන බව දන්වා එරික් සුරජ්ට පිට වෙලා යන කියනවා. ඒ තරහින්ම ගෙදර ගිය සුරජ් පොඩ්ඩිගේ ඇනුම් පදයකට ප්‍රකෝප වෙනවා. ඒ කතාබහ දුරදිග ගිහින් සුරජ්ගේ අත ඇරලා රවි දීපු නිවසට යනවා. ඒ වෙනකොට කුමාර හැරෙනකොට ත්‍රිවිල පාකිකේ යාළුව සුරජ්ව බලන්න සුරජ් අලුත් නවාතැනට එනවා. ඒ වෙනකොට එරික්ගේ බොඩිගාඩ්ලා ගැන ඔහු බලාගන්න කියමින් අහිංසව එක්කන් එන්න යමු කියලා කොණ්ඩයා සුරජ්ට යෝජනා කරනවා. ඊට එකඟ වී සුරජ්සේ සගයෙන් පිරිවරාගෙන එරික් නිවසට ගොස් අහිංසව ඉන් රැගෙන එනවා. සිද්ධ වෙච්ච දෙයට රයිනිගේ සම්බන්ධයක් ඇතයි කියමින් එරික් රයිනිට බෙරිහන් දී ඒ කෝපයෙන්ම සුරජ්ට දුරගතනින් නවතනවා. සුරජ්ට නොබියව පිළිතුරු දෙමින් අහිංසවගේ බිරිඳ බව එරික්ට දන්වා අහිංස වෙනුවෙන් මරාගෙන මැරෙන උනත් සූදානම් බව කියනවා. ඒ අලුත් නිවහන ඇතුලේ අහිංස කවදාවත් නොයිදපු සතුටක් ලබන බව සුරජ්ට කියනවා. ඉතින් ඒ විදිහට අහිංසයි සුරජුයි රවි දීපු නිවහනේ ආදරෙන් ජීවිතේ පටන් ගන්නවා. ඊට පහුවෙනිදා එළි වෙනකොටම වැඳ බොනා සුරජ්ලාගේ අලුත් නිවසට එනවා. ඔහුගේ පැමිණීම ගැන සතුටක් වගේම කුතුහලයකුත් ඔවුන්ට ඇති වෙනවා. ඉතින් ඇත්තටම වැඳ බොනා කුමන හේතුවකට ඒ පැමිණියා විය හැකිද? අහස් මාලිගා අද එතැන් සිට මේ කතා බහ එහෙම හදිස්සිය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒකම තමයි මම ඔයාලට කිව්වේ මේ අපි එළියේදී පොඩ්ඩක් හම්බ වෙමු කියලා. පොඩ්ඩක් අපි දැන් නිදහසේ කතා කරමු. අනික මේ කතා බහ අපි දෙන්න අතර විතරක් තියාගමු. වෙන කවුරුත් මේක දැනගන්න ඕනේ. එකඟයි. මට පේන විදිහට මේ ප්‍රශ්න වලින් අපි දෙන්න තව තවත් අමාරු වටන ඇරෙන්න අපි දෙන්නට ගොඩේමක් පෙන්වන්න කරන්නේ. අපි දෙන්නම කිව්වේ මගේ ජීවිතේ රහස් නෑ සඳමාලි. මං කැමති නෑ මගේ දේවල් හංගගෙන ඉන්න. ඒවා හිතන්නේ මම බුරු කෙනා කියලා. අනේ නෑ එහෙම කන්නේ. අපි දෙන්නට ගොඩ යන්න ඕනේ කියලා මම කිව්වේ. මට අහිංසාව මගේ ළඟට ගන්න ඕන. මගේ දියුණුවට අහිංසක උදව් ඕන. මං ඒක වාගේ හංගන්නේ. ඒ වගේම තමයි ඔයාගේ දියුණුවටත් සුරජ් ඕන. නැත්තම් ඔයාටයි දරුවටයි අනාගතයක්. අනික මං ඔයාට මේ උදව් කරන්න ආපු ගමනක් නෙවෙයි සඳමාලේ. එහෙම හිතන්න එපා. මං කැමති ඇලෙක්සියා අන්තිමට කියපු දෙයට. මං ඒකයි කිව්වේ. අපි නිකන් අනුන් ගොඩ දාන්න අරග කරනවා මේක කරනවා කියලා නිකන් බොරු බයිලා කියන්න ඕනේ නැහැ. ඈ අපි හැමෝම වැඩ කරන්නේ අපි ගොඩ යන. නැද්ද මං කියන්නේ? අපි දෙන්න විතරක් එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන. වෙන කවුරුත් සම්බන්ධ කරගන්න ඕනේ නැහැ. දැන් කොහොමද අපි දෙන්න මේක විසඳන්නේ? ඔයා හොඳ මීටර්. අනික මේ විදි මටත් යමක් කමක් කරගන්න පුළුවන්. කවදාවත් හිතන්න එපා එරික් මේ ප්‍රශ්න විසඳයි කියලා. ඒක නිසා අපි දෙන්නට විතරයි ඒ දෙන්නව වෙන් කරන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් සඳමාලු අපි දෙන්නට විතරයි.
ඇත්තටම අපිට මේ තීරණය ගන්න රමේෂත් උදව් වුණා නේද අයිය මං උදව් කරා ඔයා රවිගේ ලාස්ට් විල් එක අරගෙන ආපු හින්දානේ සුරජයට මේ ගේවුණත් හම්බුනේ ඇත්තටම ලෝයිස රවිසර් මේ කරපු උදව්ව මගේ ජීවිත කාලෙම මට මතක තියෙනවා ඔය දෙන්න මේ විදිහට ඉන්නවා දකින්න රවි මෙතන හිටියනා ඒ කොච්චර සතුටු වේද අපෝ එයා තරහ ගන්න එකක් නෑ හිතේ යාගේ කහටක් නැති හින්දානේ මේ ගෙදර උනත් එයා සුරජයගේ නමට දී එයා හොඳ මිනිහෙක් නේදයි හම්මෝ රවිසර් කියන්නේ වෙනස්ම විදිහ මිනිස්සෙක් ලෝයිස රවිසර් හිටපු දාන මම වගේ මිනිස්සෙක් හිටියා නා කීරත් මේ වගේ දවක් කරා අප් මිස්ටර් කුලකුළු සූර්ය මේක මොන විදිහට බාරගන්නේ දයි සර් මොකද මං කියන්නේ මේ ඔය මේ විදිහට වගේ ලයිෆ් එක ස්ටාර්ට් කරන්න පටන් ගත්තා කියන්නේ මරන්න තරම් ඉන්නේ සර් මගෙත් එක්ක ඩැඩි කැමති නෑ මම මෙහාට ආවට කොහමද ඒ වගේ කෙනෙක් කැමති වෙන්නේ නැහැ ඒ වුණාට මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි මිස්ටර් රමේෂ් මේක මගේ ජීවිතය මට කැමති තීරණයක් ගන්න මට අයිතියක් තියෙනවා සුරජ් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මම ඒක දන්නවා. සුරජ් හොඳින්ද තමයි ওই සම්බන්ධය තාමත් තියෙන්නේ. අහිංස සුරජ්ගේ පොඩි දෙයක් සැක කරනවා. ඒක නම් මම පිළිගන්නේ. ඇයි? එහෙම සැක කරනවා නම් මිනිහට දරුවෙක් ඉන්නවා කියලා දැන දැන මිනිහට සමාව දෙන්නේ නැහැ. අහිංස විශ්වාස කරන්නේ නැහැ දරුව සුරජ්ගේ කියලා. අත්‍රමේ දරුව සුරජ් නෙවෙයි. ඒ උත්තරේ හංගනකම් මේක හැමදාටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔයා ඇත්ත නොකියනකම් කවදාවත් අහිංස සුරජ් සැක කරන්නේ නැහැ. දරුවා විශ්රහට දාලා ප්‍රශ්න විසඳන්න මම කැමති නෑ ඇලෙක්ස්. සුරජ් අහිංසකෙන් වෙන් කරනවා නම් ඔයාට තියෙන ලොකුම පොයින්ට් එක තමයි ওই දරුවා. ඒ දෙන්නට හොඳක් වෙනවා නම් ඇයි මේක එළියට දාන්නේ නැත්තේ? බයද කාටද අත ඔප්පු කරා මං කාටවත් බය වෙන්නේ මොකටද ඇලෙක්ස් එහෙනම් ඔප්පු කරා
ඔයාට මං කියන දේ තේරෙන්නේ නැහැ. මගේ දරුවා තාම පුංචි. එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මම මේ ප්‍රශ්න පටලවගෙන නටන්න ගත්තම මේ දේවල් පත්‍රවලයි, Facebook එකේ share වෙයි, gossip site වලයි. මගේ මගේ පුතාගේ පින්තූර හැමතැනම share වෙයි. මට හැම දෙයකටම මූණ දෙන්න පුළුවන් ඇලෙක්ස්. හැබැයි කවදා හරි දවසක මගේ දරුවා ඉස්කෝලේ යයි. එයා එතනින් කොන් වෙයි. අන්න ඒකයි මේ ප්‍රශ්නේ විසඳන්න මට මගේ දරුවා විශ්රහට දාන්න බැරි. පුළුවන් නම් මං කියන්නේ තේරුම් ගන්න. ගැල්ල බලපො. කන්න දෙයක් නෑ අන්තර අයියා. දෙන ධර්මයක් තමයි ඉතින්. මොකද මේවා මේ අපේ ඇඟෙන් යනවා කියලාද බං? මේ බෙදෙන්නේ ලාභේ ලාභේ, සුද්ධ ලාභේ. හැබැයි නීලෝ මේව පරිස්සමට කෙරෙන්න ඕන. චාටර් වෙන්න බෑ. සුගන්තනේ එහෙම වෙන්නේ නැහැ. මොකද ඇලෙක්ස් කාර්යය මට මිස්ටෝස් බාර් දෙන්නේ ලොකු විශ්වාසෙයි. හරියට බම් තමන්ගේ ගෙදරින් හොරකම් කරනවා වගේ වැඩක් මම මේ කරන්නේ. මේ කම්පැනිෙන් දෙදිර ඔලක් දෙයක් ගත්තා කියලා කම්පැනිට පාඩුවක් එන්නේ නැහැ ඇන්තනේ අයියේ. පිස්සුදුමට යකෝ මේව මනින්නේ සල්ලි වලින් නෙමෙයි විශ්වාසය කියන්නේ වටින දෙයක්. කොහමද අහුනොත් එමන් තියෙන නෝන්ඩිය. සුදන්තරයයි මං කිව්වනේ එහෙම වෙන්නේ නැහැ. යකෝ මම හිතුවට වැඩිය ඇලෙක්ස් කාර්ය ලක්කාරයා බං. කොහෙද මට නම් දිනුවක් පේන්නේ. අපිත් තාම එක දන්නේ නැහැ. යකෝ මේ කම්පැනි කියනවා මේ පුස් ගාලා උඩ ගිහිල්ලා මේ මල් වෙඩි වගේ මේ ඩෝන් ගාලා පිපිරලා මල් විසිරෙන්නේ නැහැ. පඩියෙන් පඩිය ඇලෙක්ස් කාර්ය හිමීට උඩ නගී ඉතින්. එතකන් අපිට කරන්න තියෙන්නේ අපේ පාඩුව රෙදි පිස්සයක් දෙයක් උස්සලා වසා ගන්න එක විතරයි. හැබැයි ගොයියෝ මේ හැමදේම උඹේ මගේ අතරේ විතරයි. සුදන්තනියයි මරුණත් කියන්නේ නැහැ මේවා. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ප්‍රවෘත්ති නව මානයකට එක්කන ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් යළි යළි ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන එකම ප්‍රවෘත්ති ප්‍රකාශයේ බවට පත් කළ ඔබට අපගේ උත්තමාචාර්ය ජාත්‍යන්තර LMRB ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් දේශීය SRL ආයතනය දිවයින පුරා අඛණ්ඩව සිදු කරන සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන වැඩිම පිරිසක් විශ්වාසය තබන අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ලොව පිළිගත් වෙබ් අඩවි ශ්‍රේණිගත කිරීමේ ඇලෙක්සා වාර්තාවට අනුව මාසිකව මිලියන 2.3ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් Google Analytics දත්ත අනුව මාසිකව මිලියන 2.5ක පරිශීලකයින් සතු ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති වෙබ් අඩවිය හීරු නිවුස් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති විකාශයකට ඇති ඉහළම පරිශීලකයින් ප්‍රමාණය වන මිලියන 2කට ආසන්න Facebook පරිශීලකයින් සතු එකම ප්‍රවෘත්ති ප්‍රකාශය හීරු නිවුස් ඇත්ත ගියත් ඇත්ත කියන හීරු නිවුස් ශ්‍රී ලාංකේය ප්‍රවෘත්ති සන්නාමය හලෝ මේ කතා කරන්නේ අහිංසක තාත්තා. කොහොමද එරික් මහත්තයා? මම මේ තමුන් එක සතුටු සාමිචියේ දෙන්න නෙමෙයි කතා කරේ. එහෙනම් මොකටද කතා කරන්නේ? තමුන් දන්නේම නැහැ.
ඉතින් දැනගන්න විදියක් නැහැ කිව්වේ නේ. ඇවිත් කතා වෙනම් වෙන්න මොකක් හරි ලොකු දෙයක් කියලා වගේ. දැන් කොහෙද දෙන්න ඉන්නේ? දෙන්න කිව්වේ? මං අහන්නේ අහිංසකව මගේ දුවකෝ. ඇයි නැද්ද බලන්න ගෙදර ඇති? පොඩි මේ අහිංසාවේ නැහැ නේද මේ? නැහැ මේ හැවිල්ල නැහැ. මං තමුන්ට කියන්නේ තමුන්ලා සෙල්ලම් කරන්න ගත්තේ නම් වැරදි මිනිහත් එක්කලා. අපි තතර දාලා ඉන්නේ. අපි කින්දේ යන්නේ නැහැ මොනෝසය. අර උණු පුරුකේ බලුවලක දැම්මම ඇද ඇරින්නේ නැවගේ තමයි. මිස්ටරි සුරාජුත් ආගියක් නැහැ. මොකක් හරි ආරංචියක් ආවොත් මට කියන්න. මොකද තාත්තා කියන්නේ? අහිංසක ගෙදර නැහැ කිය? බැන්නනේ. මිස්ටර් එරික් කහනවා මගෙන්. එයාගේ දුව නැහැලු. අපේ කකිය කී හිටපු දෙයක් කළා වගේ මට වේ. මොකද්ද? කොලේ කරන් බලන් බොන්නේ වැඩද කිය? තැන්ක්ස් නමතන්ට ආවට අපි නක් කතා කරගත්ත ඉදිර වැඩේ කරමු. ඕකේ. සෝරි අර විදියට මම දරුවා ගැන කතා කරා. කමක් නෑ ඇලෙක්ස්. ඔයා විතරක් නෙමෙයි. හැමෝම හිතන්නේ ওই විදිහට තමයි. මං ආපහු ඒ වැරද්ද කරන්නේ. මම යන්නම් එහෙනම්. අපි හම්බුනායි කියලා එරික් දැනගන්න බෑ. එහෙම වෙන්නේ. අපි මේ කරන වැඩෙන් කාටවත් නරකක් වෙන්නේ නෑ. සුරාජ්ටවත් අහිංසකව. බලමුකෝ. හැමෝටම හොඳක් වෙනවා නම් කුංචි අවදානමක් අතර කමක් නෑ. මට පරක් වෙනවා ඇලෙක්ස්. මං ගිහින් ෆෝන් එක වැඩ කළේ නෑ. ඔබ කොහෙද ඉන්නේ? මිස්ටර් එරික් කතා කරා. ඔබලා හොයනවා. ලේසි වෙන්නේ නෑ පුතේ. ඔබ පරිස්සම් වෙන ඈ. ඔබ දන්නවනේ කාත් එකද හැප්පෙන්නේ. නෑ මං කියන්නේ මේ මට කලින් ඔබ මැරෙන්න හොඳ නෑ කියන එක. උන්ට ඔබ තව එකෙක් විතරයි. ඒ වුණාට මට ඔබ මගේ එකම පුතා. ඒක හොඳට මතක තියාගන්න. පරිස්සම් වෙන්න කියන්නේ ගත්තේ. ඒ වුණාට එරික් කුලකුට සූර්ය කතා කරපු විදියට ප්‍රශ්නයක් නැවෙයි කියලා හිතන්නත් බෑ. හොඳයි එහෙනම්. මැඩම්. ඔකෝ හැංගිමු තන්න. අනේ නෑ අන්තනේ මේ මගේ පෑන වැටුණා. මම ඒක බල බල හිටියේ. ඇත්තට කෝ බලන්න මේ ඇන්තනි අර ඔයා මට දීපු එක්ස්පෝර්ට් රිපෝට් එක මම චෙක් කරා. ඒක වැරද්දක් නෑනේ. නෑ නෑ මට නම් මේ වැඩ කිසිම දෙයක් තේරෙන්නේ නෑ ඇන්තනි. මම නම් හිතන්නේ මේ දේවල් වලට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ගත්තා නම් හොඳයි. ඕනම වැඩක් මැඩම් කාලයක් කරගෙන යද්දී අහුවෙනවා. මේ අනික මැඩම් මැඩම් මැරෙන විශ්වාසන්ත කෙනෙක් අපේ ඇලෙක්සට නෑනේ මේ ලෝතලේ. නන්දනි සර් නෑ දෙගන්න මොකද්ද ස්ටෝස් වල අවුල? ඒක සමා විසඳුවා. හරි සර්.
මාර ප්‍රශ්නයක් තියෙනවා නම් කියනවා හරිද? ආ මට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් මම සර්ට කියනවා. අනික සර් දැන් ඩීල් කරන්නේ සර් ක්ලයන්ට් එක්කනේ. අපේ ගාව ඩීල් කරන්නේ ඉන්නේ ක්ලයන්ට් ලයි ගෝල්. සර් කියන උදේ පාන්දර මේකෙක් ආව පොඩක් නහර වැඩි එකෙක්. පොඩි කතාවක් බහක් ගියා. සිටි සිටි ගාල් දෙයක් දීලා දැම්ම සර් හරියා. ප්‍රශ්නයක් නෑ. මොකද ගැහුවද? ක්ලයන්ට් කියන එකක් නෑ සර්. ඒකගෙන බලන්න එපා. සර් එහෙම නැතුව බෑස මේක කරන්න. විෂන් කියා විශ්වාසනීය දැක්ම බලන හැමතැනකම දැන් විෂන් කියා එකක් යමහ රේසියාර් අසම සම දහවනයක් AMW වෙතින්ම පමණයි. රවීගේ අන්තිම කැමති පත්‍රයෙන් වචනයක් රමේෂ්කින් ගන්න පුළුවන්.